සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද ඉඟුරු වගාව. ඔබටත් ඔබේ ගෙවත්තේ ඉඟුරු පැලයක් සිටුවා ගත හැක. එමගින් ගෙවත්තට අලංකාරයක්ද එක් කරගත හැක. ඉඟුරුවල නිජ බිම ලෙස නැගිනහිර ආසියාව සැලකේ. පුරාණ කාලයේ සිටම කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කර ඇත. ලංකාව තුළ ඉඟුරු ප්‍රභේද දෙකක් වගා කෙරේ. එක දේශීය ඉඟුරු, දෙක රැංගුන් ඉඟුරු හෙවත් බුරුම ඉඟුරු. දේශීය ඉඟුරු පඳුරකින් පළදාව ග්‍රෑම් 500ක් 600ක් පමණ ලබාගත හැක. බුරුම ඉඟුරු හෙවත් රැංගුන් ඉඟුරු වලින් පළදාව කිලෝග්‍රෑම් 1ක් 1.5ක් පමණ ලබාගත හැක. දේශීය ඉඟුරු වල මිල ස්ථාවර වන අතර එහෙත් රැංගුන් ඉඟුරු වල මිල අස්ථාවර වේ. බඳුන් ඉඟුරු වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ හාල් මලුවේ. හාල් මලුව යොදා ගැනීම මගින් පස හොඳින් වාතනීය වන නිසා පළදාව වැඩි වේ. පොලිතින් මලු හා පෝච්චිවල සිටුවීමේදී පස වාතනය දුර්වල බැවින් පළදාව අඩු වේ. දේශගුණයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් උස් ප්‍රදේශවල ඉඟුරු වගා කෙරේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500ක් හෝ ඊට වඩා වැඩි විය යුතුය. පස් මිශ්‍රණය කොම්පෝස්ට් මතුපිට පස් පිලිස්සූ දහයිය 1:1:1 ගන්න. මෙම මිශ්‍රණයට හොඳින් වේලුණු කුකුල් පොහොර පොල්කටු එකක් කිලෝ 5 හාල් උර එකකට දමන්න. පස්වල මැටි ගතිය වැඩි නම් එම මිශ්‍රණයට වැලි භාගයක් දමන්න. බීජ සිටුවීම සාදාගත් මිශ්‍රණයෙන් බඳුන් පුරවන්න. පළමුව බඳුන්නේ අඩියට ගඩොල් කැට අඟල් භාගයක් උසට සිටිනසේ දමන්න. සිටුවන පළාත වියලි නම් අඩියට පොල්ලෙලි කැබලි දමන්න. බීජ තෝරා ගැනීමේදී හොඳ පුෂ්ටිමත් මොරෙයියන් තෝරා ගන්න. කුඩා මොරෙයියන් සිටුවීමෙන් දුර්වල පැල ලැබේ. එවිට පළදාව අඩුවේ. එක් උරයක මොරෙයියන් 3ක්වත් සිටුවිය යුතුය. අංකුර උඩට සිටිනසේ සිටුවන්න. ඊට පසු පිලිස්සූ දහයියා උඩින් දමන්න. වර්ෂාව පටන් ගන්නවත් සමගම ඉඟුරු බීජ සිටුවීම සුදුසුවේ. වියලි කාලවලදී මොරෙයියන් වියලී යන බැවින් පැල වර්ධනය නොවේ. හොඳින් ජල සම්පාදනය කරන්නේ නම් වියලි කාලවලදීද සිටුවිය හැක. ග්ලිඩිසීරියා හෙවත් ලාඩප්පකොළ කාබනික පොහොර ලෙස යොදන්න. සිටුවා මාස 9ක් 10ක් අතර පළදාව ලබාගත හැකි වේ. ඉතින් යාළුවනි, මගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබට ස්තුතියි.